සිංහල අවුරුදු උත්සවය කියලා කියනවා. සමහර රටවල ඕකට හින්දුත් ගා ගන්නවා. සිංහල හින්දු අලුත් අවුරුදු උත්සවය කියලා. කොහෙන්ද පින්වත්නි මෙහෙම උත්සවාවය අපේ රටට? සිංහල හින්දු අලුත් අවුරුදු උත්සව කියලා. අලුත් අවුරුද්ද. අපිට අවුරුද්දක් තියෙනවා. ඒ අවුරුද්ද අපිට තියෙන සිහි කරනවා නම් බුදුරජාණන් වහන්සේගේ උත්පත්තිය සිදු වූ දවසයි. ඒක තමයි සිංහල බෞද්ධයාගේ අවුරුද්ද. බෞද්ධයා හින්දු අවුරුද්දක් කරනවා නම් ඒක බෞද්ධකමද? බෞද්ධයා හින්දු අවුරුද්ද අරමුණු කරලා හින්දු උත්සව පවත්වනවා. හින්දු භක්තිකයන් ඒක උත්සවේ පවත්වපුවාවේ. අපිට ඒක මේ කතා කරන්නේ බෞද්ධ ජනතාව වෙනුවෙන් මිසක් මම හාමුදුරු කෙනෙක් ඒ නිසා මම කතා කරන්නේ බෞද්ධ ජනතාව වෙනුවෙන් මිසක් හින්දු භක්තිකයන් වෙනුවෙන්වත් අනිත් අය වෙනුවෙන්වත් නෙමෙයි. බෞද්ධ ජනතාව අනිත් දෘෂ්ටි වලින් අනිත් ඒතන්ට ලැබෙන පහරවල් වලින් වළක්වා ගැනීමට තමයි මේ ධර්ම දේශනා කරන්නේ. ඒ නිසා දැනගන්නට අපිට හින්දු අලුත් අවුරුද්දක් කියන එකක් අවශ්‍ය නැහැ. සිංහල අලුත් අවුරුද්ද ගන්න. සිංහල බෞද්ධයන් වශයෙන් සිංහල ඒ අවුරුද්ද ගන්න. මොකද සිංහල ක්‍රිස්තියානි අය ඉන්නවා. ඒ ඇත්තන්ට අවුරුද්දක් වෙනම තියෙනවා. මොකද්ද? සිංහල ක්‍රිස්තියානි ඇත්තන්ට නත්තල තියෙනවා. ඒකයි මේ සිංහල බෞද්ධ කියලා කිව්වේ. සිංහල බෞද්ධ ඇත්තන්ට තියෙන අවුරුද්ද තමයි වෙසක් උත්සවය. ඒකට හින්දු ඇත්තන්ට තියෙන අවුරුද්ද ඒ සූර්යයා අදහන බැවින් ඒක සූර්ය සංක්‍රාන්තිය මුල් කරගෙන ඒ අවුරුද්ද ගන්නවා. ඒ අවුරුද්ද අරගත්තට ඒක අපි අනුගමනය කළ යුත්තක් නෙමෙයි. හැබැයි ඔය එකතු වෙච්ච තියෙනවා සමහරක හොඳ සංකල්ප. කොයි තැනකත් හොඳ දේ තියෙනවා. හොඳ දෙයක් ක්‍රියාත්මක කරලාට කමක් නැහැ. දැන් බලන්න අපි සිංහල අවුරුද්ද වෙනුවෙන් මොකද්ද කරන්නේ? සිංහල අවුරුද්ද ළඟ ළඟ එනකොට මොනවද කරන්නේ? ඉක්මනට ලෑස්ති වෙන්නේ මොකටද? අලුත් ඇඳුම් ටිකක් ගන්නට. පළවෙනි කාරණේ. ඉතින් අලුත් අවුරුද්ද අලුත් ඇඳුම් අඳින්න ඕනේ සිංහල අවුරුද්දට විතරද? මේ සිංහල හින්දු අවුරුද්දට විතරද අලුත් ඇඳුම් අඳින්න ඕනේ? හරි පුදුම වැඩක් නේ මේක. මේ සිංහල අලුත් අවුරුද්දට විතරක් නැත්තම් සිංහල හින්දු අලුත් අවුරුද්දට අලුත් ඇඳුම් අඳින්න ඕනේ කියලා අනේ අර කාල සීමාව තුල මෙච්චර කල් විකිනෙන්නේ නැතුව තියච්ච බඩු ටික ඔක්කොම දාගන්නවා වෙළඳ එළියට. හා දාගෙන ලාභ කළා කියලා බෝඩ් එකකුත් ගහලා තිබුණට වැඩිය කරනකට ඒක විකුණ ගන්නවා. ඉතින් එහෙම නෙමෙයි සාමාන්‍ය කාලයකට ගිහලා ඇඳුමක් ගත්තාම ඊට වැඩිය ලාභයි. පින්වත්නි ලාභ කළා නෙමෙයි කවදාවත් වැඩියෙන් වෙළඳන් වෙන කාලෙට මුදලාලිලා බඩු ලාභ කරනවාද? දැන් දන්න ඕන මුදලාලි කෙනෙක් මේ සිංහල අවුරුද්ද කාලෙට ඕන තරම් ඇඳුම් විකුණන්න පුළුවන් කියලා, රෙදි විකුණන්න පුළුවන් කියලා. එතකොට මේගොල්ලෝ කවදාවත් මේ ඔය ඇත්තන්ට ලාභෙට බඩු මිල අඩු කරනවද? නෑ පින්නත්නි. ඒක මිලාඩුවෙන් ගන්න ඕන නම් පොඩ්ඩක් අර විකිරණ අඩු කාලෙට ගිහිල්ලා අර ගන්න තෝනේ. ඒක නිසා අනේ අපි කැමති ඔය ඇත්තන් අවුරුද්දට විතරක් නෙමෙයි හැමදාම අලුත් ඇඳුම් අඳිනවා නම්. මේ අලුත් ඇඳුම් අඳින්න එපා කියන එක නෙමෙයි. කියන්නේ හැමදාම අලුත් ඇඳින් අඳින්න. නිතර අවුරුද්දක් බල බල ඉන්න තෝනේ. නෑ ඕකද. මොකද අවුරුද්දක් බල බල ඉන්න ගිහිල්ලා කරන්නේ මොකද්ද? කාලය කාදාන ඔක්කොම. තමන්ගේ තියෙන සල්ලි ටිකත් විනාශ කර ගන්නවා. විනාශ කරගෙන අන්තිමට අවුරුද්ද ඉවර වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දුක නැද්ද? වේදනාව නෙමෙයි ද අවුරුද්දෙන් පස්සේ? අවුරුදු කනවා සතුටින්. අනේ කාලය ඉවර වෙලා අවුරුද්දෙන් පස්සේ සුසුම් හෙලනවා මොකද මේ අපිට උනේ කියලා. නැද්ද ඕක වෙන්නේ? ඒ කාන්තෙන්ම වෙනවා. ඉතින් අවුරුදු කෑවද? අවුරුදු කෑවා නෙමෙයි අවුරුද්ද අපිව කාලා බලනකොට. ඒක තමයි සිද්ධ වෙලා තියෙන්නේ මේ. නිසා පින්වත්නි ඔය මෝඩ වැඩ කරන්න එපා. අනිත් එක බලන්න අවුරුද්ද නිමිති කරගෙන නැකත් ක්‍රියාවක් තියෙනවා. මොන කාල කන්නි කමද්ද කියන්නේ? නැකත් ක්‍රියාවක්. දැන් ඔන්න කන එක ඔක්කොම නවත්තලා ඉන්නවා බලාගෙන බඩගින්නේ. හැබැයි කන වෙලාව පොඩ්ඩක් පහු වෙලා එනවනේ ඒකටත් කොහොම හරි උපක්‍රමයක් යොදා ගන්නවා. බඩගිනි වෙලාවට කාලා ඊට පස්සේ වෙලාවටත් ආපහු කන්න උපක්‍රමයක් හදා ගන්නවා. ඉතින් සමහර දෙනා ඉන්නවා හරියටම කරනවා. හැබැයි පින්වත්නි ඔය අලුත් අවුරුදු උත්සව හරියටම ඒක ග්‍රහණය කරගෙන කරන්න යන ඇත්තන්ට යහපතක් වෙන්නේ නැහැ. මොකද හේතුව නැකත කියලා කියන එකේ නැකතක් ගන්න ක්‍රමයක් තියෙනවා. නැකතක් යහපත පිණිස වෙන්න ගන්නව නම් ඒ නැකත් ශාස්ත්‍රයේ තියෙන්නේ තමන් උපන් නැකතට ඒක සම්බන්ධ වෙන්න ඕනේ.
ඉතින් මේ පොදුවේ එදා තියෙන නැකත උපන් නැකතට ඔක්කොටම සම්බන්ධ වෙයිද නෑ මේ පොදු නැකත සමහරක් වෙලාවට තමන්ට විපත්තිකර නැකතක් වෙන්න පුළුවන් තමන්ට කරදරකාරී නැකතක් වෙන්නට පුළුවන් එහෙම නැකතක් වෙලා තමන් බොහොම බොහොම මේ දැඩිව මේක ග්‍රහණය කරගෙන මේ අලුත් අවුරුද්ද පටන් ගත්තොත් අලුත් අවුරුද්ද යහපතක් වෙයිද නැකත් පිළිගන්නවා නම් ඒක යහපතක් වෙන්න හේතුවක් නෑ ඒ නිසා ඕක දැඩිව ග්‍රහණය කරන්න ඕනේ නැහැ සාමාන්‍යයෙන් හොඳ දෙයක් කරන්න පින්වත්නි බුදුරජාණන් වහන්සේ නැකත කියන එක යොදා ගන්න ක්‍රමයක් කිව්වා හැමදාම වුණත් හොඳයි අපිටම අවුරුද්දකට සැරයක් නම් සුනක්ඛත්තං සුමංගලං සුපභාතං සුවුට්ඨිතං සුඛනෝ සුමුහුත්තෝ ච සුයිත්තං බ්‍රහ්මචාරීසු යනාදී වශයෙන් කියනවා හොඳට නැකත් තියනවා සුනක්ඛත්තං සුමංගලං හොඳට මංගල සමතයි සම්මතයි සුපභාතං හොඳ උදයක් සුඛනෝ හොඳ ක්ෂණයක් සුමුහුත්තෝ ච හොඳ මුහුර්තයක් මොකද්ද පදක්ඛිනං කායකම් සුඛනෝ සුමුහුත්තෝ ච සුයිත්තං බ්‍රහ්මචාරීසු සිල්වත් බ්‍රහ්මචාරීන් උදෙසා යම් කිසි දවසක් අවදි වුණා නම් දන් දෙන්නට ඕනේ කියලා යම් දවසක එදා දවස තමයි හොඳට නැකත් තියෙන දවසක් කිව්වේ හොඳයි සිංහල අවුරුද්ද දවස ආපුවානේ සූර්යා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වෙන දවසයි කියලා කියනවනේ ওই වෙලාවම හොයන්න ඕනේ නැ උදේ පාන්දර අවදි වෙනකොට අද උදේ පාන්දර මම පන්සලට යන්නට ඕනේ මොකක් හරි හදාගෙන හොඳට උදේ පාන්දර තෙරුවන් නැමදලා වන්දනා කළා පිරිත් ටිකක් කියලා තමන් පිරිසිදු පුද්ගලයෙක් වෙලා කිරිබත් ටිකක් හදාගෙන කැවුම් ටිකක් හදාගෙන යන්න පන්සලට පන්සලට ගිහිල්ලා පන්සලෙත් බුද්ධ පූජාවක් කියලා සංඝයා වළඳවලා එදා දවස ආරම්භ කරන්න ආරම්භ කළ අදිෂ්ඨාන කරන්න මම මේ අවුරුද්දේ මගේ අගුණ දුර්වලකම් දුරු කරගන්න පුද්ගලෙක් වෙනවා කියලා හොඳ අදිෂ්ඨානයක්ද ඔව් අවුරුදු දවසකට පිරිසිදු අදිෂ්ඨානයක් කරන්න උදේ පාන්දර ඒක තමයි අවුරුද්ද කියලා කියන්නේ මොකද අවුරුද්දක් කියලා කියන්නේ ක්‍රමක්‍රමයෙන් ආයුෂ ගෙවි යනවා අවුරුද්දක් ගෙවි කියලා කියන්නේ දැන් අපි තුම 98 අවුරුද්දක් කියලා කියමු 97 අවුරුද්දක් කියමු 96 අවුරුද්දක් කියමු අවුරුද්දෙන් අවුරුද්ද ගෙවිලා ගියා ගෙවිලා ගියා කියන්නේ අවුරුද්දෙන් අවුරුද්ද වලපල්ලට ගියා කියන එකයි එතකොට ඒකටයි මේ ලෑස්ති වෙන්නේ එහෙනම් එතෙන්ට තමයි අපි අවුරුද්දෙන් අවුරුද්ද ලෑස්ති වෙන්න ඕනේ අවුරුද්දක් ගිය තැනදී කල්පනා කළ බඳ ඉදිරි වසර එනවා ඉදිරි වසර එනකොට ওই දවස් එනකොට කල්පනා කළ බලන්න කොහොමද ගිය අවුරුද්දයි මේ අවුරුද්දයි දෙක මේ අතර කාලයේ මගේ මොකද්ද දිනු වෙලා තියෙන්නේ මගේ යම් කිසි දිනුවක් තියෙනවද ආර්ථික වශයෙන් වේවා සදාචාර වශයෙන් වේවා ආගමික වශයෙන් වේවා මොන ආකාරයකින් හරි බලන්න දිනුවක් තියෙනවද කියලා හැම ආකාරයෙම දිනුව අවශ්‍යයි ආගමික අංශයෙන් විතරක් නෙමෙයි උත්සාහයෙන් වීරයෙන් වැඩ කරලා තමන්ගේ ආර්ථික වශයෙන් හරි දිනුවක් හදා ගන්නට ඕනේ දැන් අදිෂ්ඨාන කරනවා නම් අවුරුද්දක් උදා වෙනකොට ලබන අවුරුද්දේ මම මීට වඩා වීරය කරන්න ඕනේ මම මත්පැන් බොන පුද්ගලයෙක් නම් ලබන අවුරුද්දේ මම මේ යන අපරාධ වියදම නවත්තන්නට ඕනේ සිගරට් බොන කෙනෙක් නම් මම මේ යන අපරාධ වියදම නවත්තන්නට ඕනේ නවත්තලා මගේ දියුණුවට මම වැඩ කරන්න ඕනේ දැන් මේක අදිෂ්ඨාන කරනකොටම සීල යාත්‍රා එක්ක නෙමෙයිද සීල යාත්‍රා එක්ක යම්කිසි සිල්පද සමුදා එක දෙක එකක් දෙකක් හරි රකින්නවා ඊගාට අනිශ්චිල්පද රකින්නවා කියන එකත් අමාරු කාරණයක් නෙමෙයි අවුරුද්ද අවසාන ඒ අවුරුද්ද ආරම්භයේ හරි එක අවුරුද්දක අවසානයේ හරි හිතනවා මම ලබන අවුරුද්ද තව ටිකක් හොඳ පුද්ගලෙක් වෙන්නට ඕනේ සිල්වත් පුද්ගලෙක් වෙන්න ඕනේ ගුණධර්ම වඩන පුද්ගලෙක් වෙන්නට ඕනේ ඒ නිසා මෙහෙම අවුරුද්දක් ගත වෙලා ඊළඟ අවුරුද්දේදී කල්පනා කරලා බලනකොට යම්කිසි සුවයක් ලබනවා නම් ඒ සුවය කෝටි ගණන් හම්බ කරලා ලබන්නට බෑ අත්ති සුඛං භෝග සුඛං අනන සුඛං අනවජ්‍ය සුඛං කියලා සැප හතරක් තියෙනවා අත්ති සුඛං කියලා කියන්නේ යමක් කමක් හම්බ කරගත් එකේ සැපය භෝග සුඛං කියලා කියන්නේ හම්බ කරගත් එකෙන් ප්‍රයෝජන ගත්තා කියන එකේ සැපය අනන සුඛං කියලා කියන්නේ අනේ මං ගිය අවුරුද්දේ නම් ණය වුණේ නෑ මත්පැන් බීම වළක්වලා සිගරට් බීම වළක්වලා අනිත් අනිත් අනවශ්‍ය වියදම් වළක්වලා මං ණය බරින් නිදහස් වුණා ඔය සැපේ හිතට නැද්ද? මිනිහත් ණය වෙච්චාම තියෙන සැපේ දිවි නසා ගන්න නැද්ද මිනිස්සු? ඒ සැපේ හේතු කොටගෙන. සමහරු හිතනවා ණය වෙනවා හරි සැපයි කියලා හිතාගෙන නේ. ණය වෙලා ඔහේ ඉන්ද්‍රියන් පිනෝ පිනෝ කටයුතු කරාට එනකොට ඒක සැපක් වෙන්නේ නෑ. ඒකෙන් අන්තිමට තමා දන්නේම නෑ තමාගේ විනාශය සිද්ධ කරගෙන ඒකෙන්.
समार हितन एक पाठ माने मीत वडा हुंदा एलिला मरुन नंकेला मुकद नाय गेगुवाद नय आत्मग नंगे वन्न दागन्नो इत पस्से पोलियत एकलगे वन्न दागन्नो नय एहेम नेमेई करन्ने उत्साहेन वीरेन नाय बारिन निदहस वेनवा हरित जीवितय हदा गन्नवा एक तमय अवरुद्ध आरंभ कला किया कियन्ने इगावट हितन अनवज्ज सुखं कियन एक अनवज्ज सुखं कियन एक कियनवा पिन्नात्नि अस्लोम गह अरगन ඒ අස්ලම් ගහ 16කට එකපලා ඒකෙන් එක කොටසක් අරගෙන ඒකත් 16කට කපලා ඒකෙන් එක කොටසක් අරගෙන 16 වරක් ඔහොම අරගෙන ගිහිල්ලා එක කොටසක් ලැබුවානම් ඒකට කියනවා සොලොස් කලාවෙන් පංගුවක් කියලා මේ තරම් සුළු කොටසක් ගත්තත් අර අත්තිසුක භෝග සුක අනන සුක කියන මේ සැප තුනම එකට එකතු කරලා ගත්තත් අර සොලොස් කලාවෙන් පංගුව තරම්වත් වටින්නේ නැහැ කියලා තමන්ගේ නෙවැරදි භවයේ සැප ඒ කියන්නේ आध्यात्मिक तमन दिहा बलन कोट मम यहापत पुद्गले एक्विला थीनो निवरदी पुद्गले एक्विला थीनो मम पौकारेक निमे के लहितन कोट एसपे सीमा करन बै इनिसा पिन्वात्नी अधिष्ठान करन काले खादा निपा हुंदाई अवरुद्ध गेवना ओए नकद बलन वै केला दैन समहारक व्यापारिकयो इन्नो समहार व्यापारिकयो इन्नो ए व्यापारिकयन करन्ने मुकद्द नकतेई केला दवस कनन कडारिन्ने नै අනේ වෙන පාඩුව පින්නත්නි ව්‍යාපාරේ නැකතකට ආරම්භ කරලා තිනවා ආයි තව තව නැකත් හොයන්න ඕනේ නැහැ වැඩේ කරගත්ත පහවදා හොඳ හිතින් තමන්ගේ ව්‍යාපාර ආරම්භ කරන්න කවදාවත් අවඩක් සිද්ධ වෙන්නේ නැහැ සප පින්නත්නි මේ නැකත් සම්බන්ධව තියෙන මිත්‍යා විශ්වාස අතහැරලා දාලා තමන් සිහියෙන් නුවණින් කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ දේශනා කළේ චේතනාහම් භික්කවේ කම්මං වදාමි තමන්ගේ හොඳ හිතින් කරන වැඩේ ගැන හිතන්නට ඒකෙන් යහපත සිද්ධ වෙනවා ඒකයි තමන්ට සැප ලැබෙන මග කියලා කිව්වේ. ඒ මග අනුගමනය කරමින් අගුණ දුර්ලකන් දුරු කරගන්න, ගුණධර්ම වඩා සිටුවා ගන්නට. මේ හැම දිනාටම සියලු උත්සව සාර්ථකව කරගෙන වාසනාවන්ත දිවි පැවැත්මක් ඇති කරගන්නට මේ ධර්ම දේශනාව හේතු වේවා කියලා ආශිර්වාද කරනවා. ඉත්තවතා චම්හිහි සම්පදං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා සමතු උතුම් සෙරුවන් සරණ වේවා.